अरे कुते आई बो है आई वाज लमाई अरे कुते बंटी उठते का सवाल तो हम बोलना आदि बैंकों की नोट आधार से उठते के वाला दिखना हरि कुते मामा फोड़ डाक में आवाज़ तो पहले कराना अभी ये साथ ये अबे मुद्दा पत्र साथ और मुद्दा पत्र के ना प्रदर्शित किया रखा ओगलन ने पुते पास पेपर्स खतरा कराने के लिए मांग की वो मांग कितने कराने थी मटे वाला थी बोले ना भाई किने खरी देने खरी वगैरह तमाम इमारत मात्र के विधियाँ थे पुते हम ओमे के उत्तर ठीक है बार ने तुम ठीक है सहा मां पेपर का तो दान ना ये वगैरह में तमाई अभी अदा आलू पार्ट में फटांग करने वाले बैंकों की नुमा बैंकों की नुमा अपे नावा वे नहीं पार एक ऐसे बोलते अपे बैंकों की नुमा सहा बैंकों से ऐसे लोग प्रकाश ने तमाय अपे पार जब नेता बैंकों की नुमा सहा बैंकों से ऐसे लोग विस्तरे तमाय अपे पार हो मैं के विशेष मुकदमे से तमाय वापी कतार कर बैंकों से ऐसे लोग विस्तरे है बे बैंकों की नुमा के निकात प्रदेगत मुकदमे विभाग दी आहारा थी बुना हरि उते बैंकों की नुमा के निकर अपी कतार कर ला कालिंग अभी मूलाशन एक ना दत्ता इलाकट मूलिक साटहान पोत लेटर गिनो इट पास से चेसे परीक्षुम अरे मैं क्या पूछे मूली का साटाहान पोत मूलाशन एक का ना लेजर गिनो इसके पास थे शेष परीक्षण के लिए मेरी कथा करांगे थी अभी मैं लेजर गिनो के लिए कोटा से अतरम आवश्यक करा मैं काफी आवश्यक करा फिर मैं बैंकों गिनो में किए नहीं कर अभी तो बैदरगात कोटा था ये वाकये में मैं मूली के साथ हान पोस्टर आप ही कतार करें अपे बैंकों की नुमा किए नहीं कता दाल है तब विस्तार आत्मक वत ये रिकॉर्ड सा कुते अपे ये कोला हवा सर्वे पालमिनी पार्ट में जी साकर चाह करनो मांगे तेंदी तो गलने मतलब कराना बैंकों की नुमा हरा हाथ सिद्धू का ना गानू देनु ये वागे में चेक पत संबंध गानू देनु बैंकों आयरा अब अन्य वागे देवाली का भी कतार करनो अपे ये कोला हवा सर्वे පළවෙනි පාඩමේ උපකාරක සේවා කියලා තියෙනවා. ඒතර උපකාරක සේවා යටතේ ප්‍රධාන උපකාරක සේවාවක් තමයි බැංකු සේවාව කියන්නේ. ඒතර බැංකු සේවාව යටතේ අපි කතා කරනවා තැන්පතු ආශ්‍රිත සේවා කියලා. අනේ තැන්පතු ආශ්‍රිත සේවාවල ඉතිරි කිරීමේ තැන්පතු, ස්ථාවර තැන්පතු සහ ජංගම ගිණුම් කියන තුන කතා කරනවා. අනේ ජංගම ගිණුම් කියන එක යටතේ අපි කතා කරනවා බැංකු වලට සම්බන්ධ විශාල තේරි කොටස. ඉතින් මෙතනදී මම අපේ ගිලුම් කරණයට ඕනේ තියෙන කොටස් ටික විතරක් ඕගලන්ට පැහැදිලි කරගෙන යන්න. ඒ වගේම ඒ පාඩමට ආවම 11 වසරේ පළවෙනි පාඩමට ආවම විස්තරාත්මකව මේකේ තියෙන කොටස් ටික අපි කතා කරගෙන යනවා. පුතේ මං හිතන්නේ හැමෝටම ටියුස් එක හම්බ වෙලා ඇති. නොලැබුණ කවුරු හරි ඉන්නවද මං ගෲප් එකට දැම්ම ගිය සතියේ. හරි. पुत्र आप ही बैंकों की नुमा किए ना कॉटे से मोलीब में कतार कराना होने मैं बैंकों की नुमा किए ना आप याद हास कराने
බැංකු ජංගම ගිණුම. සාමාන්‍ය අපි දන්නා ව්‍යාපාරයක ගනුදෙනු කරද්දී බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. බැංකු ජංගම ගිණුමක් කියලා අපි කියන්නේ කිතේ සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරිකයන් විසින් ආරම්භ කරනවා. ව්‍යාපාරයට අවශ්‍ය ගනුදෙනු නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා පහසු කරන ගිණුමක් තමයි බැංකු ජංගම ගිණුම කියලා කියන්නේ. ඒතර ඒකදී අපිට පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඍජු ප්‍රේෂණ රැස් කර ගන්න පුළුවන්. ඒ වගේම ස්ථාවර නියෝග මත ගෙවීම් කරන්න පුළුවන්. ඔයගේ ගොඩක් දේවල් අපිට මෙතනදී සාකච්ඡා කරන්න තියෙනවා. සහ ව්‍යාපාරිකයෙක් විදිහට යාට වැදගත් වෙන දේවල් ගොඩක් මේ බැංකු ජංගම ගිණුම හරහා සිද්ධ කරනවා. ඇත්තරම මුදල් ගනුදෙනු වලට වඩා ආරක්ෂිතව ගනුදෙනු කිරීමේ අරමුණින් තමයි ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන් බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරන්නේ. හරි. එතකොට පිටේ මේ බැංකු ගිණුමේ තියරි කොටස් එක මම කලින් කිව්වා වගේම අපි ඉස්සරහදී සාකච්ඡා කරනවා. දැනට අපි මේකේ ගිණුම් කරන්නේ අදාළ කොටස් ටික සාකච්ඡා කරගෙන යමු. හරි. පුතේ ටියුට් එකේ මුලින්ම තියෙන්නේ බැංකු ගිණුම යනු නැති බැංකු ගිණුම බැංකු ජංගම ගිණුම කියන එක බැංකු ජංගම ගිණුම. හරි. පුතේ අපි ඒකට නෝට් එකක් ලියමු. බැංකු ජංගම ගිණුම කියන එකට අපි නෝට් එකක් ලියමු. යන ව්‍යාපාරිකයන් විසින් තම ව්‍යාපාර කටයුතු පහසුවෙන් සහ ආරක්ෂිතව සිදු කර ගැනීම සඳහා බැංකු ජංගම ගිණුම භාවිතා කරනු ලබ ඒකටම අපි ලියමු. ව්‍යාපාරිකයන් විසින් තම බැංකු ජංගම ගිණුම හරහා සිදු කරන ගනුදෙනු වාර්තා කිරීමට බැංකු ගිණුම භාවිතා කරන අතර ව්‍යාපාර විසින් බැංකුව හා සිදු කරන ගනුදෙනු සටහන් කිරීම සඳහා බැංකු ගිණුම භාවිතා කරන අතර බැංකුවද ජංගම ගිණුමට අදාළ ගනුදෙනු සටහන් කර මාසයේ අවසානයේදී බැංකු ප්‍රකාශනය ජංගම ගිණුම් හිමියාට ජංගම ගිණුම් හිමියාට
එවනු ලබයි. හරි. එමා මේක පොඩ්ඩක් මකන්න. මෙන්න මේ කොටස් ටික පුතේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ කියන සිද්ධිය අපි හරියටම තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් අපිට බැංකු ගිණුම හරහා සිදු කරන ගනුදෙනු පහසුවෙන්ම සටහන් ගන්න පුළුවන්. පුතේ නෝට් එක ලියාගන්න මම ඊළඟ පාරට අපි කාට හරි කියලා නෝට් එක ඉල්ලගමු. නැත්නම් නතාෂා වීඩියෝ එකෙන් බලන්න පුළුවන් පුතේ. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න හොඳට බලාගන්න. මේක අපිට හරියටම අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ අපි දැන් කතා කරන්න යන කොටස් ටික අපි ගත්තොත් එහෙම මුදල් තැන්පත් කිරීම අපි ව්‍යාපාරය ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපේ ව්‍යාපාරයේ නම මේ තියෙන්නේ අපේ ව්‍යාපාරයේ මේ තියෙන්නේ බැංකු පුතේ මම මේක පොඩක් ටියුට් එකත් ඔයගොල්ලන්ට අරගන්නවා ටියුට් එක නැති ඇති නිසා හරි පුතේ ඔයාලට පේනවා ඇති බැංකුව සමග අපි සිදු කරන ගනුදෙනු ගත්තොත් එහෙම බැංකුවට මුදල් තැන්පත් කිරීම තියෙනවා ඒ වගේම වෙනත් පාර්ශවයකින් චෙක්පත් ලැබීම තියෙනවා එතකොට ඒකෙදි පුතේ පියවර දෙකක් තියෙනවා චෙක්පතක් ලැබීම සහ ලැබුණු අවස්ථාවේදීම බැංකුවට තැන්පත් කිරීම නැත්නම් පසු අවස්ථාවකදී බැංකුවට තැන්පත් කිරීම ඒ වගේම තමයි චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාව ඊට පස්සේ චෙක්පත් නිකුත් කිරීම චෙක්පත් අගරවීම අපි ඔන්නෝ කියන කරුණු ටික තමයි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. අපි බලමු පුතේ මුලින්ම අපි බැංකුවට මුදල් තැන්පත් කිරීම. හොඳට බලා ගන්න ඔයාලගේ අතේ තියෙන පෑන් පැන්සල් ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න. පුතේ අපි මුදල් තැන්පත් කරනවා බැංකුවට. අපි මොනවා තැන්පත් කරන්නේ මුදල් මේක තමයි පුතේ පළවෙනි එක අපිට හම්බු ඊළඟ එක තමයි දැන් අපි බැංකුවට මුදල් තැන්පත් කරනවා නැත්නම් අපිට මෙන්න මෙහෙම ගනුදෙනුවක් හම්බ වෙන්න පුළුවන් ව්‍යාපාරයේ ඉන්නවා බාහිර පාර්ශවයක් හිතුවම් මෙන්න මේ බාහිර පාර්ශ්වෙ ඉන්නවා එයා දෙනවා ව්‍යාපාරයට චෙක්පත බාහිර පාර්ශ්වයකින් ව්‍යාපාරයට අපි එක බාහිර පාර්ශ්ව පිට උන අය ගැතියෝ කියලා නාය ගැතියෝ මෙන්න මෙයා අපිට දෙනවා අපිට චෙක් පතක් මෙයා අපිට චෙක් පතක් දෙනවා
යාදුන චෙක් පත. ඒ ලැබුණු චෙක් එක අපි බැංකුවට තැන්පත් කරමු. එකක් තමයි පුතේ. අපිට මේ චෙක් එක ලැබුණු අවස්ථාවේදී මෙහෙම තැන්පත් කරන්න පුළුවන්. චෙක්පත් තැන්පත් කිරීම ලැබුණු අවස්ථාවේදීම ඊළඟට ආයෙත් අපිට තියෙන චෙක්පත් තැන්පත් කිරීම පසු අවස්ථාවකදී හරි මේ තියෙන පුතේ අපිට එක දිස්ස සටහන මේ තව එකක් මේ තියෙන්නේ තවත් දිස්ස සටහන මේ තියෙන්නේ තවත් දිස්ස සටහන ඔන්න ඔය දිස්ස සටහන් හතර අපිට පුළුවන් නේද හරි ඒ වගේම පුතේ අපිට මෙන්න මේකත් පුළුවන් වෙන්න ඕනේ අපි ලියනවා තැන්පත් කළ චෙක්පත් අගරු වීම අපි තැන්පත් කරපු චෙක් එක අගරු වෙන්න පුළුවන් ඔක තමයි පුතේ හතරවෙනි අවස්ථාව ඒ වගේම තමයි අපි ව්‍යාපාරයේ විදිහට තවත් බාහිර පාර්ශවයක් ඉන්නවා තවත් බාහිර පාර්ශවයක් ඉන්නවා අන්න එයාට අපි චෙක්පත් නිකුත් කිරීම මේක හතර නෙමෙයි පහනේ මෙතන හතර තියෙනවා මේක පහ එක්පත් නිකුත් කිරීම. උදේ මම මේක ටිකක් හිමීට කරන් යන්නේ ඔයගොල්ලන්ට හරියටම පැහැදිලි වෙන්න ඕන නිසා. අය. ඒ වගේම තමයි නිකුත් කළ චෙක්පත් නිකුත් කළ චෙක්පත අගරු වෙන්න පුළුවන්. නිකුත් කළ චෙක්පත් අගරු වීම පුතේ ඔන්න ඔය වගේ අපිට අවස්ථා හතක් හම්බ වෙනවා පැහැදිලිද මෙන්න මේ අවස්ථා හත මම මේ බැංකු ගිනුව කියන එක ඔයගලන්ට සම්පූර්ණ සාරාංශයක් ෂෝට් නෝට් එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ අවස්ථා හත හරියට අපි තේරුම් අරන් තියෙනවා නම් සහ මේ අවස්ථා හතට අදාළ දිත්ත සටහන් ටික අපිට පුළුවන් නම් සහ ඒ දිත්ත සටහන් වලට අනුව අපිට ලෙජර් ගිණුම් වල සටහන් තැබීම කරන්න පුළුවන් නම් බැංකු ගිණුම කියන එක කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිද? එතකොට මේ බැංකු ගිණුම කියන්නේ අමාරු සංකීර්ණ දෙයක් නෙවෙයි. මේකට තව තියෙන කොටස් කිහිපයක් එකතු වෙලා තියෙනවා. එච්චරයි අපිට විශේෂයෙන්ම සම්බන්ධ වෙන්න තියෙන්නේ. නැත්තම් මෙන්න මේක තමයි සාරාංශයක් විදිහට ගත්තොත් අපි බැංකු ගිනම කියලා හතරක තේරුණාද පුතේ මේ ටික ජිහාන් තේරුණාද සචිනි නැද්ද සචිනි පුතේ සචිනි නැද්දද දනුල් ඉන්නවා අබිනු ඉන්නවා නතාෂ් ඉන්නවා පල්තවින්නේ දිනුත් ඉන්නවා චාමිත දනුල් ජිහාන් විදුමිනි ඉන්නවානේ හරි පුතේ ඔයාලා හැමෝටම මේක තේරුණාද මේ කියපු ටික ළමයි කාට හරි අපහැදිලි නම් චුට්ටක් මට මැසේජ් එකක් දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න මම නැවත පැහැදිලි කරන්න මේ හතම
बलानुपुटे අපිට ජංගම ගිණුම හරහා සිදු වෙන්න පුළුවන් ගනුදෙනු ටික තමයි මේ බැංකු ජංගම ගිණුම හරහා සිදු වෙන්න පුළුවන් ගනුදෙනු ටික තමයි මේ. ඒතර මෙන්න මේ ගනුදෙනු ටික අපිට පුළුවන් නම් අපිට බැංකු ජංගම ගිණුමේ ගනුදෙනු සටහන් කරන්න ලේසි. පළවෙනි ගනුදෙනුව වෙන්න පුළුවන් පළවෙනි ගනුදෙනුව මොකක්ද? මුදල් බැංකු ගිණුමට තැන්පත් කිරීම. ව්‍යාපාරයේ මුදල් බැංකු ජංගම ගිණුමට තැන්පත් කිරීම. ඊළඟ එක තමයි පුතේ බාහිර පාර්ශවයකින් චෙක් පතක් අපිට ලැබෙනවා. ඒ ලැබුණු චෙක් පත ඒ අවස්ථාවේදීම බැංකුවට තැන්පත් කරන්න පුළුවන්. අන්න එතකොට දිත්ත සටහනයි චෙක් පත ලැබිලා දවස් කිහිපයකට පස්සේ බැංකුවට තැන්පත් කරද්දී දිත්ත සටහන් දෙක. අන්න ඒ දෙක පැහැදිලිව වෙන වෙනම අපිට පුළුවන් වෙන්න ඕනේ. මම මේ සාරාංශය කියවන්නේ එකින් එකට නැවත මේ දිත්ත සටහන් එකම පැහැදිලි කරනවා. ඊළඟ එක තමයි පුතේ අපි තැන්පත් කරපු චෙක් පතක් අගරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අගරු වෙන්න හේතු ටික අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි පුතේ බාහිර පාර්ශවයකට අපි චෙක් පතක් නිකුත් කිරීම වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිකුත් කරපු චෙක් පත අනිත් පැත්තට අපිට අගරු චෙක් පතක් විදියට හම්බ වෙන්න පුළුවන්. හරි පුතේ ටියුට් එකේ बैंकुव समग सिदुकरन गानुदेनु बैंकुव समग सिदुकरन गानुदेनु ඒකේ කොටුවක් තියෙන්නේ. ඒ කොටුව ඇතුලේ මෙන්න මේ ටික ලියා ගන්න. විශේෂයෙන්ම මෙන්න මේ ඉලක්කන් ටික රතු පෑනෙන් දා ගන්න. මොකද මේ ඉලක්කන් ටික අපි ඉදිරියේදී කතා කරද්දී ඉලක්කම දානවා. එතකොට අපිට පුළුවන් ඒ මොන ගනුදෙනුවද කොහොමද වෙන්නේ කියන එක පැහැදිලිව අඳුරගන්න. හරි විනාඩි දෙක තුනක් දෙනම් පුතේ මේක ආවට ගියාට අඳින්න එපා. පැහැදිලිව අඳින්න. හේතුව තමයි බැංකු ගිණුම කියන එකට අදාළ ෂෝට් නෝට් එක තමයි මේ තියෙන්නේ. ඒක තමයි මම වෙනම කොටුවක් ඔතන अद्भुत पटा पाड़ी विस्तरात्मक पाड़ी आप विस्तरात्मक साका मुखाद मुदा को මුදල්පොතේ මොනවද සටහන් කරන ගනුදෙනු කියලා. ඒකෙදිත් අපි කතා කරා බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම කරාම කොහොමද වෙන්නේ කියලා. හරි. එතන බැංකු ගිණුම අර වෙනවා මුදල්පොත බැර වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වත්තම් වැඩි වෙනවා. මුදල්පොතේ වත්තම් අඩු වෙනවා. නැත්නම් මුදල් වත්තම අඩු වෙනවා. ව්‍යාපාරයේ ලාච්ඡුවේ දින මුදල් ටික අඩු වෙනවා. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙන මුදල් ටික වැඩි වෙනවා. ඒක තමයි එතන विनाडिया
හරි පුතේ අපි ලියමු ලියන්න ව්‍යාපාරය ව්‍යාපාරය බැංකු ජංගම ගිණුමට ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී බැංකු ජංගම ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී තැන්පත් කිරීමේදී ව්‍යාපාරයේ මුදල් වත්කම ව්‍යාපාරයේ මුදල් වත්කම ව්‍යාපාරයේ මුදල් වත්කම අඩුවන අතර